ಹಾಗೇನೆ ಮಾರಾಯ್ ಮಾರಮ್ಮ ಮಾರಾಯ್ ಹಾಗೇನೆ ಮಾರಾಯ್ ಹಾಟಕ ಮಾರಾಯ್ ಹಾಗೇನೆ ಮಾರಾಯ್ ಮಾರಮ್ಮ ಮಾರಾಯ್. ඉන්ෂුරන්ස් ගේවල බදු ගේවල තියෙන ආණ්ඩුවට මොකද්ද ප්‍රශ්නේ? මේ මාත්‍යනේ ඔය බස් ට්‍රෝල් වලින් අපිට වැඩ නැහැ මාත්‍යනේ. නිකන් කනපුර වල අහගෙන ඉඳලා කියලා වාහනේ පාක් කරන මාත්‍ය. ආ මෙතන. තව කෙනෙක් මේක පාක් කරගන්නවා වාහනේ පාක් කරගන්න පුළුවන් මේක පාක් කරන මාත්‍ය. හරි හරි හරි. හරි මං ඇඩ්මිට් කරන්න වෙයි වගේ. නෑ නෑ අපේ ලෙඩ බලා පාටියක් දාන්න බෑ මාත්‍යලා. මොකද? නෑ මාත්‍ය. මාත්‍යට බොඩි එක එළියට ගන්න අප්සෙට් එකක් තියෙනවා මාත්‍ය මට කියන්නේ. මම කෙලින්ම ස්පිරිතාලේ ඇතුළට ගිහිල්ලා මාත්‍ය එකෙක් මල්ලරි කමන්නේ මාත්‍ර බොඩි එක එළියට අරන් දෙන්නම් මාත්‍ය. එකෙක් මරලා ගියේ? වාහන ස්පිරිතාලෙත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙනවගේ නේ. මාත්‍යට කියන්නේ මාත්‍ය මං එනකොට දොස්තරලු දුවනවා. දොස්තරලා දුවනවා? දුවනවා මාත්‍ය. ඇයි බයටද ඔයාට? බයිඩ් නේ මාත්‍ය මේකේ මාත්‍ය අපි ඉතින් මාත්‍ය කෙලින් කතා කරනවා මාත්‍ය. ඈ රෙදි ගැලවුණත් කෙලින් තමයි මාත්‍ය කතාව. මොකද හේවනේ යා යා මාත්‍ය අපි යන්න කතාව. ඉතින් අන්ත පොඩ හේවන තියෙනවා නේ. මේ ඔයා දැක්කහම දොස්තරලා දුවනවා කිව්වා නේද? ඈ දොස්තරලා දුවනවා නම් ඔයාව දැක්කහම ඇටෙන්ඩන්ට්ල කොහොම දුවනවද නේද? නෑ මාත්‍ය ඇටෙන්ඩන්ට්ල නම් ඇවිල්ලා ඉන්නේ සුපර් කොල්ල ටිකක් මාත්‍ය. එහෙමද? ඔව් මාත්‍ය. උන් නිසා තමයි මං අර මගේ පළතුරු ලෑල්ල කරගෙන යන්නේ. පළතුරු ලෑල්ල? ඒ කියන්නේ වා මේ වාහන පාක් කරනවට අමතරව පළතුරු ලෑල්ල උක් කරනවද? දැන් කාලේ එක දෙයක් කරලා ජීවත් වෙන්න අමාරුයි මාත්‍ය. එහෙමද? මේ දැන් මේ වාහන පාක් කරන අතරේ වාට පළතුරු ගේන කොළඹ යන්න වෙලාව තියෙනවද? කවුද මාත්‍ය පළතුරු ගේන කොළඹ යන්නේ? ඇටෙන්ඩන්ට් කොල්ල ටික මාට පළතුරු සප්ලයි කරනවා. අතලා හුවෙන ගෙඩිය මට ගෙනල්ලා දෙනවා. ඔව්. මම රුපියල් 10 ගානේ ගන්නවා 20 ගානේ කරනවා. මාත්‍යට කියන්නේ මාත්‍යා ඕස්ට්‍රේලියානු ඇපල් ගෙඩිය රුපියල් 100ට ගියත් මං ගාව 20යි. ඔව් ඉතින් නිකන් හම්බුෙන්නේ නේද? උන් පළතුරු අත්තේ වවලා ගේනවා ස්පිතාලනේ. මාත්‍යට කියන්නේ මාත්‍යා මරු වැඩක් උනා යි. මට ඇඩන් කොල්ලෙක් ගෙනල්ලා ගස්ලබු බෑය මෙන්න. ගස්ලබු බෑය? ගස්ලබු බෑයයි පූඩිය නැති උණු වතුර බෝතලෙයි. මොකක්? ගල්ලබු බෑයයි මූඩිය නැති උණු වතුර බෝතලෙයි. ඔව්. කීයක් දුන්නද? දුන්නම පයින් පාර. ඒ මොකක්ද? දීලා කිව්වා දීලා ලෙඩා ගාවින් තියපන් ගල්ලබු බෑයේ අරවරෙන් අර මූඩිය කියලා. එහෙම තමයි මත් අ බිස්නස් කියන්නේ බිස්නස්. ඒ හරි මරු බිස්නස්. හරි හරි. වාගේ නම් මොකක්ද දන්නේ නැනේ? මගේ නම යානි. ඈ? යානි යානි. යානි. යානි කොට කවුරුද දන්නේ මත්? මට වෙහි කල්යාණි කිව්වොත් තමයි කවුරුද දන්නේ. වෙහි කල්යාණි. වෙහි කල්යාණි. මරු හම්. අනේ මාතුනේ මේ වන් දුක බලලා එයක් කර දෙන්නකෝ වත්. මම උඹට කියව විනාඩි 10 ඉඳලා හිටින්නේ නේද? අර ලයිට් එකට යන්න බලක් නෑ. ඒක යයි. වත් කියක් කර දෙන්න. පවුලි මාත්‍ය කියක් කර දෙන්න මාත්‍ය. ඔරේ කොරුවක් වංචාවක් නෑ. එහෙම පිටිම බලන්න ඇර. පවු මාත්‍ය. මේකත් ඔයගේ බිස්නස් එකක්ද? ඈ? මට එකක් කරලා බෑනේ මාත්‍ය. ඇත්ත. ආ ආ ඉඳා. ආ දෙන්න ඔය 10 දෙන්න ඔය. මේක උන ගණි නැත්තන් එකයිට. නෑ ඩයි වරින් ආ. මාත්‍ය. ඈ?
මාත්‍යා කොහේ ගියත් කමක් නැහැ මාත්‍යා vehicle piece එක දීලා යන්න ඕන. මේ parking piece? Parking piece. වානිකම් buy post එකෙන්ද සල්ලි ගන්න හදන්නේ? buy post නෑ මාත්‍යා. මනුස්සකමින් ආවත් හදවත ගල්ලා දෙනවා මාත්‍යා buy pass කරගන්න. ඔකේ මාත්‍යා. එයි. වාටු පියා. බැලරි. බැලරි. මමේ මාත්‍යා ටික කවයක ඉඳපන් මු ෂේප් වෙලා යන්න පුළුවන් හරි මම යනවා 14 වාට්ටේ 9ට ආදී මිසි කෙනෙක් ඉන්නවා මම පොඩ්ඩක් ටෝක් එකක් දාලා එන්න හා දැන් රෙදි ගැලවෙන ටෝක් එකක් දෙන්න ඕන හා බලාගෙන එන මාත්‍යා බයන බා මම එද ගන්නද මාත්‍යා මේ ඈ ඊනේ රුපියල් 80ක් විතර දෙන්න ඕක කිරි කාරදයක් ගන්න මොකක් කිරි කාරදයක් ගන්න රුපියල් 40ක් දෙන්න බෝ ඊනේට වගේ මම මොකට තමුසෙට කිරි කහට පොවන්නේ නරක වෙලා තියෙයි මේ වාට්ටු පියාට කිරි කහට එකක් දීලා ෂේප් එකේ තියාගන්න එක වටිනවා හරිද මේ මෙච්චර හොඳ වටින මිනිහෙක් අම්මා කිරි කහට පොවලා තමසේ තියාගන්නේ මොකක් තමසේ තියෙන වටිනාකම කියලා බලන්න මොකෝ නැත්තේ මාත්‍යෝ මට රුපියල් 500ක් දුන්නොත් මල් ලෙඩාව බලා ගන්නව නැද ඒක් බලා ගන්නව රුපියල් 750ක් දුන්නොත් මල් ලෙඩාව බලාගන්නේ සහෝදරෙක් වගේ රුපියල් 1000ක් දුන්නොත් මං දෙමව්පියෙක් දරුවෙක් බලා ගන්නව වගේ ලෙඩාව ආතරින් බලා ගන්නවා ලෞතර කවුරු හරි රුපියල් 2000ක් විතර දුන්නොත් 2000ක් දුන්නොත් අම්ම පහත්ත මම මරාගෙන මැරෙනවා ඒ උනාට එකක්වත් දෙන්නේ නැහැ නේ 2000 මේ මහත්තයා මහත්තයා පුළුවන් නම් 2000ක් දීලා වාටු ඇඩ්මිට් වෙන්නකෝ මම මහත්තයා ඇඩ්මිට් වෙච්ච තැන ඉඳලා මෝචරියට යනකම් මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා අම්මපා මෝචරියට යනකම් කවුදද දැන් සරිය සල්ලි දුන්නේ මහත්තයා මෙතන මගේ තැන මම මෙතන විනාඩි 10ෙන් 10ට එනවා ඈ ඉස්සලත් මහත්තයා හිටියෙ දැනුත් මහත්තයා ඉන්නේ මං ආය විනාඩි 10කින් එනවා හිටියෙත් මහත්තයා ආය සල්ලි දෙන්න ඕනේ කොහ හරිද අරුමයක් දුයි මේක හරිද මේක ජොබ් එක මේ මේ දැන් තමුසේ කලින් අත මෙහෙ කර කර ආයේ ඔය අතනේ මේ අනිත් අතනේ ආ මේක නෙමෙයිද ආ එහෙනම් මේක ඊළඟ පාරෙන් එන්න එපා මේක කියලා ඔය බෙල්ල කඩාගෙන එහෙම හිටියොත් එන්න වෙනවා කරන්නේ දැන් මහතුනේ මේ දැන් ඔය තමුසේ බලාගන්න ලෙඩ්ඩු මෝචරියෙන්ද ගෙදර යන්නේ තනිපෙලා ගෙදර යන්නේ නැද්ද මේකනේ මහත්තයා මං සලකන සැලකිල්ල කොච්චරද කියනවනම් මගෙන් සැලකිලි ගත්තට පස්සේ ලෙඩ්ඩු කැමති නෑ ගෙදර යන්න එහෙනම් ඉතින් ලෙඩ්ඩුගේ අයිතිකාරෝ තමුසේට හොඳට සලකනව නැත පිස්සුද මහත්තයෝ ඈ තමුන්ගේ ලෙඩා ගාව ඉඳගෙන සලකන්න අකමැති මිනිස්සු මට සලකයිද රුපියල් 100 දෙන්නත් අතපාර ගැනලා ඒ දීලා තහනම මල්ලි වැඩිපුර ඇවිල්ලාද තමුසේ ඔච්චර අකමැති නම් මොකටද ඔය රස්සාව කරන්නේ මහත්තයෝ මං හරි කැමති රෑ නයිට් ඩියුටි කරන්න රෑ නයිට් ඩියුටි තමුසේ දවල්ට නයිට් ඩියුටි කරන්න කැමති නැද්ද අනේ පුදුම ආසාවක් තියෙනේ ඒ උනාට දවල්ට නයිට් ඩියුටි එන්නේ නැහැ නේ අප්පා දැන් මොකද ඔය තමුසේ ඔය තරම් නයිට් ඩියුටි කරන්න ආසාව ආව කියන්නේ මහත්තයෝ ඇත්තටම මහත්තයෝ ලෙඩ්ලුන්ට නිඳ ගියාට පස්සේ මට හීන පේන්න ගන්නවනේ. අලෙඩුන්ට නිින්ද ගියාම තමුසේට හීන පේන්න ගන්නවා. ආ මෙහෙ හීන නෙවෙයි පේන්නේ. ඔව් කෙලින්ම ඕස්ට්‍රේලියානු හීන පේන්නේ. ඕස්ට්‍රේලියානු හීන. මට පේනවා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු, මිදි වතු, මුද්දිර පල වතු. මේ පොඩයි නෝ. දැන් ඔය මැදට තමුසේට පේන්නේ නැද්ද නිකන් උණු වතුර බෝතල් වතු, කිරිතේ වතුර වතු, සුප් බෝතල් වතු ඒ වගේ ඒවා පේන්නේ නැද්ද? පේනවනේ බං. මේ මහත්තයෝ මේ පේනවනේ. කොහොමද දන්නේ? පේනවනේ. එම් පෙනිලා තමුසේ නිකන් ලෙඩ්ඩු ඉන්න ලොකර් ගාවට අර ලෙඩ්ඩු ගාව ලොකර් තියලා තියෙනවා ඒව ගාවට නිකන් පියාඹගෙන පාවෙලා වගේ යනවාද ඕනේ මචෝ තමුසේ කොයි වෙලාවටද ඔය හීන ඇහැරෙන්නේ ඇහැරෙන්නේ කියන්නේ මහත්තයෝ උදේ 6ට වෙහිකල් යානි අක්කගේ ලෑල්ල ගාවට ඇවිල්ලා ඕ කෑල්ලට රුපියල් 10 ගානේ ගණන් බේරලා ඉවරුනාට පස්සේ තමයි මං හීනෙන් ඇහැරෙන්නේ මොනවද මේ ළඟදී දැක්කේ නැද්ද නිකන් මූඩිය නැති උණු වතුර බෝතලයක් එහෙම ඊනේ. ඕ දැක්කනේ. එළ කෙනෙක් ඒක ඔහු දැක්කා. ආ දැක්කද? අපේ අයියාගේ උණු වතුර බෝතලේ උස්සපු එක අල්ලගන්න තමයි යකෝ මම මෙතෙන්ට ආවේ. අනේ අක්කා!